න් සුබමධ්‍යනක් ඔබෙක් පන්නේ දිවා පුවත්කතාශය සමඳී මුලිම සිරස් පල. පලත් සංචරණසීම වෙන සක් නැහැ. පන්සල් පල්ලි කෝවිලුන් ඇරයි. විවාහයටත් නිඩ රසායනික පොහර ආනෑන තහන මේ කිසින්දු වෙනසක් නැහැ. සමාජ මාධ්‍යපතුරන බොරුවට ජනපතිගෙන් පිළිතුරු. දොරින් දොරට කප්ලුක වැඩස්ටහන ජනපති අතින් ඇරමේ. දිිස්ත්‍රික්ක රසකට අදත් තදින්ම වැස්ස. අයහපත් කාලගුණය නිසා ගංවතුර අවධානමකුත්. සීකා ලංකාවටත් දරිංගන ලකුණු සෞඛ්‍යංශ අනතුරු අඟවයි. තලේබාන්ට ඇෆකනිස්ථාන සිතියමෙන් හතරෙන් තුනක් අල්ලා ගනේ දොරින් දොරට කපෘුක වැඩස්ටහන ජනාධීපතිය ගෝටාබේ රජපක්ෂමැතුමාගේ ප්‍රධානත්වීෙන් හලාවත බුජ්ජුම් පලදී ආරම්භ වනා. තිපති ෝටා පේ රාච පක්ෂමතිතුමාගේ සවභහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතර්ථයක් බවට පත් කරමින් ප්‍රාත්මක කරනු ලබන ව්‍යාප්‍රතියේ තවත් කදරක් අද ආරම්ඹබනා. ොරින් තොරට කපපුක චාතික වැඩසටහන මෙසේ ක්‍රපටින වනේ පුත්තම තිස්රකේ හලාවත පුචන්පද වැලිකටිය වර්තතු අයේද. ඒචනතිපති ගට ේරාච පක්ෂමතිතුමාගේ ප්‍රධහනත්වෙන්. අදකර ජාතිපතුමා සවබහගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශය සඳහන් කළ පරිදි මේරට කෘෂකකාමාන්තය ශක්තිමාත් කරනවාසේම ේරට වශය කරන බෝ මරතු මනිශාදන කර ගැනේ ජාති වැඩ පිළිවෙලට තවත් සමගමී ව්‍යපෘතියක් විදිහයටට කපපුුක වැඩසටහන පිළිඳව පහන්න්න ල. ල සේ රසයින්ක පොහර ාරතී හේතුවෙන්. අඩු පලදාාවක් සහිත නිසරු බිමක් බවට පත් වූ මෙම භූමියයේ යළි්‍රතාවක් සභහමක ජවකුණේ ඇතිකිරමින් සාර්ථකාස්වැන්නක් ලබාගෙනීම අපපක්චවෙන් මෙම වැඩස්සටහන ක්්‍රක්මක කරලා. ජාතික වැඩ සහනේ සමහරම්බේ ගෝටාාවේ රජ පක්ෂ මඇත්තුමන්ගේ සුරතතින් ඉටු කිරීම සඳහසූද. න් පෝර භාශය ප්‍රචීත කරමින් පොල් පල ලක්ෂහතලයා දිවන පුා ෝපණය කිරීම කාවේට මුල් පෙවරතබමින්. වැලිකටියත්තවතුයායේ පොල් පල රෝපනිය ජනාාතිපතියේ ගෝටාවේ රජපක්ෂමිතිතුමාගේ සුරතින්සිහූඒ මහ සංකරත්නය පිරිත් සච්චා නාමතේ. මනගවාකා බගවතාත. මෙ වැඩිස්සටහට සමකා මේම දිස්්‍රක කීපේ එක වග පින්වල පොල් පෙල් සිටුවීමේකාද අද ආරම්භ වනා. අපි දකි නොමේ අවස්ථාවේදේ කෑගල්ල දිස්්‍රික්කේ සහ රත්න පුර දිස්ශ්‍රික්කේ මේ චාතික වැඩ සටහනට සමගාමේව කපරුකරෝ පොල්මව සහා කාපික පහල දීම ශේෂ්‍රාදර්ශනය නිීක්ෂණය කිරීමද ජනාති පිතුමායික් වුණා පියල් දුලහරගේ කොපොස් පෝර කිලුව එකක් මිලද ගනීම ගුවියන්ගේින් අපි ගරනන්සමේද. ඒේ අන ම ො ද පා හ ගනස. මෙවන් විටබෙරට නිෂ්පාතිනය කරන වාර්ශික පොල්ති නි සංඛ්‍යාව. මිලියන දෙදහස් හත්සයයා අනුද දෙකක් වනතර. එය වසර පහක් තුළ එනම් දෙදහස් විසි පහවසර වන විට පොල්ගෙෙන ිලියන තන්දහස් හයිසියක් දක්වා වර්තනය කිරීම වචයේ ඉලක්කයයි. බේතර පොල්ලාස්ත්‍රත නි්පාදන නිරීක්ෂණය කිරීමට ජනාතිපතිී ගෝටා බෙරාජ පක්ෂිතිතුමා එකුණේ මෙලසින්. අසින්තටික් නිෂ්පාදන විශේෂ අපි ගෙදර පාවිත කළ ඉදල කොස්ස පවා අද නිෂ්පාදන. වලද පලට සපයා ගැනීමට ඉඩකට පැවතිය දත්. නව තාක්ෂන යෝදාකමින් පුරන් මුරු ආශිතව පොල් වගව සිදුකිරීම සඳහා සකස්කන ලද භූමිය නිීක්‍ෂණය කිරීමටද ජනනාතිප ත්තුමා ම මාදම්පය රස්සයන්න දවාලිගර ඇයිඒ කරන්න ඇත්ති සවි ආලයම ඒක රපට ම තියෝනේ මේඒ කරද. දැනට පනවලා තිෙන සංචරන සීම අද ඉඳද ලක්‍රාත්මකන විදිහට තවදරටත් ලිහිල් කරන්න රජය තීරණය කලා තියෙනවා. කොහම උනත් පළලාත් අතර සංචරන සීම ඉදින දාාහතරතුළත් වෙනසකින් තොරව යාකාරෙන්ම ක්‍රියාත්මකයි. දැන පවතින සංචරන සීම දදිසිට ක්‍රාත්මක වල පරිදි වදරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්කෝපදේශ මාලාවත් නිකුත් කරතිබෙනවා. කෙසේ නමුත් පලාාත් අතර සංචරණ සීම තවතුරටත් ලිහිල් නොරනත්‍ර, ඉදිරිදින දාහතර සඳහාද? අතර සංචිරන සීම සම්පූර්ණින් තහනම් බවයි එහි දැක් වෙන්නේ. සියලු රජාහ පෞද්ගලි යිතනවල ක්‍රියාකාරීත්වය නව සාමාලිභාාව අනුකූලවන ලෙස පවත්වාක යාමට වගබලාගතයුතුයි. පූජනීස්ථාන විවෘර්තව පවතින අතර කර්මාන්ත ශාලා ක්‍ර්‍යාත්මකයි. රජයේසාහෞද්ගි කායතන වෘර්තව පවතියද අවම සේවක සංඛ්‍යාවකින් නඒවයි කටයුතු සිතුකරගෙන යාමාත්‍ය වශ්‍යවනවා. මංගල උත්සව සඳහාවසර ලබාධඇතේ ශාලාාවේ අසනධරිතාවෙන් සේට විසිපහක් හෝ උපරිම සංඛාව එක සිය පනහට සීමමාකරමින්. දගලික කොලීරතහා ැක්සිරත සේවා ආසන ධරිතාවට පමණක්සිේමාවෙනවා. ඩමු සමන්ත සන්න සඳහාවස ලබතිඇத்தை. உப்பரிம பிரரிස பணහட்ட சீமாக்கருமேன். பொது ප பிர්‍රவான சேவே ஆசන தாரிதாාව சேட பணகிட சீமாக்கரතිயாත. ය பஸ்னாහිට ප பலது තුல கிறාත්மக்கவாන්නේ சேட තිக சீமாவටயாவாாய். செல விவாக පවත්වීම අවස ලබදී තිබෙනවා. செரு வண்டு செல் சௌக்க ார்ග පதேஷන්ට அனுුව விவ පவதினாත. பேக்கரி හා பேக்கரி சேவாதவே ஒருறுாய். වැடிහිටால் அமானනිவாසவிடට முதன் පැමனීම தහ ந වனවා. செலும் සහ ஊපලාவா කාර සௌ්‍ය මාார்ග පදේஷන්ට අත්த்து ලා அவ வ රද. පත්වාගෙනයා හැකි පුස්තකාල වෘතව පවතනවා ්‍යයාම ධ්‍යස්ථාන හා ක්‍රීඩාගර සෞඛ මාර්කපදේශවලට අනුව පවත්වාගෙන අයුතු. ඇදීමේ මන්තීර විවෘර්තව පැවතිදේ ක්‍රෙස්වම් තහ නම්වනවා අවමංගල්ල කටයුතු දේහේ මුදාහර පෑවිසි හතරින් නවසන් කළයුතු අතර සහාකි හැකි උපරිම ද්ගල සංඛාව පණහක් සිනමහල් හා කෞතුකාාර විවෘර්තව පවතිනාතර ආසන ධාරිිතාව සයටට පහක් නොයික්ම වන පිරිසක් පමණක් ඇතුත් කරග හැකි හොටරි සහ විවේකාගර වෘතකිරීමට අවසර හිමි වන. දිවසුකු අධ්‍යස්ථාන. යටට පනහ ධරිතාාවවෙන්න දෝ පවත්වාගෙනයා හැකි බිහිුම් තටාකද විෘත්තව පවතිනවා. ැසිනෝ රාතු්‍රී සමාජශයාලා තු මධ්‍යස්ථන තඳදුරටත්වසාතබෙන බවයි, එමල් මාර්ගූපදේ ශමලාාවේදක් වෙන්නේ. සාමාන්‍ය තත්යට ලඟාවෙමින් පවතින බව පේනවානං ප්‍රමාණුකූලව අපේ සීමාවං පුළුවන්තරං ඉත්කිරීමට තමා අපිටත් අවශ්‍ය වන්නේ. හැබැයි ඒ හරහා අනිසි ප්‍රතිඵලයක් ලැබෙන බව පේනවානං වහහාම ක්‍රියාත්නගෙන පරිදි නැවත සංචර්ණ සීම හෝ මාර්ගෝපදේශ වෙනස් කිරීමට අපි මැලිවෙන්නේ නෑ. ඉදිරි දවස් දාාහතරයට පහුවෙන කොට නැවත සංසෝධනය වන්න පුළුවන්. සමහට ඊට කලින් වුණත් නැවත සංසෝධනය වඩ බැරිකමක් නෑ. රෝ සාධිතින සමාජයන වාර්තාාවීම තවදුරටත් සිදුවනවා. ඒයේ දිනේ කොරෝණාවට ගොදුර වුණු එක්දහස් පන්සේ ඇති හද දෙනෙක් අපේ රටෙන් හමු වුණ. ඊ එදිනේ හඳුනාගතතා සාධිතින් එදහස් පන්ේ ඇති සද්්‍යනාතුරින් වැඩිම පිරිස හමු වී ඇතේ ගම් පාදිසුරයකයෙන්. සංක්‍යාව හාරිසිය හැත්තෑ පහක් කොළඹින් ආසාධිතින් දෙසය පන සතක් ගාල්ලෙන් ආසාධිතින් එකසිය විසි පහක්කා කළුතරින් ආසාධිතින් එකය දස දෙෙනෙකු ඒ හඳුරාගත් පිරිසර ඇතුළත් එයනූ මේ දක්වා මෙරටින් හඳුනා ගැනුණු සමස්ත කරුණ ආසාධිතිින් සංඛ්‍යාව දෙලක්ෂ හත්තෑෙක් දහස් හාරිසය අසූතුර දක්වා ඉහළගයා ඒ අතරින් විසිහද්දහස් පනස් හත් දෙෙනෙු රෝහල් හා අතරමදිි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබ මෙිනිසෙනවා මේ දක්වා සුවය ලැබූ සමස්ත කරුණ සාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ හතලෙසෙක් දස්තෙස් පහක්. කොරෝනාා මරණ තුන්දහස් සාරසිඇති සතරක් ද සිදුව තිබෙන බවයි කවි- පීම බලැක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය සඳහන් කළේ. න්නත් කරන වැඩපිළිවල කොරෝණා අදහනම වැඩිම ප්‍රදේශී ලක්ක කරගෙන ක්‍රියාවට නංගල තියෙන්නේ විදිමත් වැඩපිළිවෙලක් කැටතේ දිවෙනි බොහෝ ප්‍රදේශ ආවරණය විදිහට අද දවසත් කොරනාා මර්ධන එන්නත් ලබාදීම සිදුවනවා යමම්රටවල් තමරටවලට පැමිලින්න පුදගලින් ලබාග නැති එන්නත් තමන් අපේක්ෂා කරන්න එන්නත දෙයන්න පිළිබඳ දැරි විමසල්ලෙන් පසුවනවා. එවැනි අවශ්‍යදාමත එන්නත් ලබාදීම කෙරෙහි, සලකා බැලිහුතු බව නියෝජ සෞක අත්ධ්‍යක්ෂන්රාල් විශෂන්න වෛද හේන්ත හරත්මහතා පවසන්නවා. එක එක රටවල් තමන්ගේ ස්වාධීන තීරණ මත යම් යම් එන්නත් ඉල්ලා සිටිනවා. එතින්ද අපිට ඒම එන්නත් තිබෙනවා නං. අවශ්‍ය ක්‍රියාපටිපාටයක් අනුගමනය කරමින් එවැනි අත්‍යවශ්‍යමමා අයට එන්නත් ලබාදීමුණ ොකද මේක පුද්ගලි කාංශය එන්නත් ලැති නිසා. අපිට අනිවාර්යම වැනි පුද්ගලයකට අවශ්‍යතාවය සැබෑ අවශ්‍යතාවයක් තියෙනවනම් ලබාදී ිත අපේ වගකීම. ඒ සඳහා සූදානම් කරලා තියෙනවා. නමුත් යම් පුද්ගලයක් වෙනත් එන්න තක් ලබාගෙන තිබෙනවා නම්. ඒ පුද්ගලයාට ඒ එන්නට නොව වෙන එන්න තක් ලබාදීමට අවශ්‍යතාවයක් පැනනගෙනවනං ඒක වෙනම සලකලා තමා තීරණ ගණ්ඩ වෙන්නේ. යුද හමුදාවේ මෙහෙවීමෙන් පත්තන මුල්ල දියතුූයනේදී, වයිස අෞරුදු තිහට වැඩි පුදගලින්ට, කොරුණ අමර්ධන එන්නත ලබාදීම අදදිනේද සිදුවනවා. දින පහක් තුළ මෙම පර්ශ්්‍රේදී, පුද්ගලෙන් විසිහත් දහස් දෙසය හතළ සාහිතෙනකුට එන්නත් ලබාදීම සදු කලා. පර පාල් ගරුවරුන්ට කරුණ මර්ධනයඉන්නත් ලබාදීමේ ආරම්භක වැඩ පිළිවෙල, රාජා මාත්‍යපියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වෙන් ආරම්භ වනා. කළුතර ජාතික සෞකි විද්‍යාතන කාරිම්ඩල, මීට පූර්ණ දායකත්වේ ලබාදී තිබූ අතර, පෙරපාසල් ගුරුවරුන් සියදෙනකුට අධි පිරිසකට එන්නත් ලබාදීම සිෙද වනා. පෙරපාසල් ගුරුවරුන්ට ලංකාේ පළවෙනි වතාවට එන්න පරණය ලබාදීමට අවශ්‍ය කරන පසුබිම අපි නිර්මාණය කර ඉතියගනි සාති සාර්ථකව ඒ කටයුත්ත තිවෙන. අපි බලාපොත්තුව වෙන රජයේ ගුරුවරුන්ට පමණක් නෙවෙයි පෙපාසල් ගුරුවරුන්ටත් මේ එන්නත ලබාදීලා ඒවගේම දරුවන්ටත් එන්නට ලබාදීලා ඒ සුදුසු වයස් කාණ්ඩයත් එක්ක මේ දරුවන්ගේ අධ්‍යාපනය ආරම්භ කරන්න සමහර දරුවන්ට අධ්‍යාපනය අහිමේලා තින ගස්කල් උඩනගෙනවා ඉදිට අතරව කඳ මුදුන්වෙල යනවා කලෑරෝදවල් වෙලට යනවා මෙවැනි තත්ත්වයන් මනහිතන්නේ දිගටම ක්‍රියාත්ම කරන්න දෙන්න හොඳ නෑ ඒ නිසා තමයි දෙහපන අමාත්‍යයන්සේ හැටියට තීන්දුව ගත්තේ ඉතාමත්ම එක්මනින් මේ එන්නත් කරනය කරලා ගුරුවරුන්ටත් දරුවන්ට පාසල්සා පෙරපාසල් ආරම්පර මඩකල පූදිශ්‍ර එකගේ සෞකි වෛද නයධාරි බලප්‍රදේශ දුළහක, කරෝුණ අමර්ධන සහිනුෆාමයින්න තලබාතීම සාර්ථකව සිදුවනවා. ඒ වෙනෙන් විශෂ වැරපිරිවෙලක් ක්‍රියාවට නන්වා ඇති බවයි මඩකලපුුව සෞඛ්‍ය අධ්‍යක්ෂ නාග ලිංගම් මෛරෙන් මහතාස දහන් කළේ. මේ දක්වා ස්වාසන කයින්නතේ පලමු මාත්‍රාව පුද්ගලින් නවලක්ෂ විසි පන් දහස් දෙසියහතලිස් දෙනෙකුට ලබාද ඇති අතර එඒහි දෙවන මාත්‍රාව ලබාදී ඇති සංකඛාව, තුන් ලක්ෂ සූහතර දහස් පන්සිය දෙකක් සයිනෆෝ මෙන්නනතේ පළමු මාත්‍රාව විසිහත් ලක්ෂ දාහතර දහස්තුන්සය අසුපස් දෙනෙකුට ලබාදී තිබෙනවා එහිත් දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව, නවලක්ෂ හැත්තෑනව දහස් හත්සිය ති හක් ඉස්ප්ි කන්නනතේ පළමු මාත්‍රාව, එකක් ලක්ෂ දාාහතර දහස්හත්සේ අනූපස් දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මමාත්‍රාවලා ාදී ති සංඛ්‍යාව, දාහතර දහස් හාර්සිය හැට හතරක් ෆයිස එඩතේ පළමු මාත්‍රාවද, තුන්දහ සාර්ය පනස් පස් දෙනෙකුට ලබාති ඇති බව වසංකතරෝග විද්‍යාශය පවසනවා. සායිනික පපුහරගෙන්වන්න කිසිම ආකාරයක අවසරයක් ලබාදීලා නැහැ කියලා රජය අවධාරණය කරනවා. ඇතැම් ආයතින වලට මේ වගේ රසායනික පුහරගෙන්වන්න අවසරදීල තියෙනම කියලා පළවන වාර්තා පදනම් විරහිත වගේම අසත්‍යවා කියයි ජනාධිපතයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ. හරිත සමාච ආර්ථික රටක් ගොඩනගීමේ අරමුණෙන් රසයිනික පොහර හා පිබූත නාශක ආනායිනය සම්පූර්ණයෙන්මතා නම් කිරීමට ජනතිපති ගොඩහි රාජපක්ෂ ඇැතිතු මාතීරණය කලාා කාබනික පොහොර භාවිතන් වගේ කටතු සිදු කර සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ජනතාවට ලබාදීම අරමලු කරකනිමෙනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගනේ කෙසේවුවද නවමුද ලමාතිවරයාල්ලෙස බැසිල් රාචපක්ෂම හතා රස්සයිනික පොර හා පලිබූති නාශක ආණයිනය තා නම් කර තිබූතිරණය වෙනස් කර ඇති බවට ඇතම් සමාජ මාධ්‍යවල පුව පල කරතිබුණා. කෙසවෝද මෙවැනි පුවත් සම්පූර්ණයෙන්ම අසත්්‍ය හා සාපද්‍ය බවත්, ජනතිපතිමා ගත් තීරණේ කිසිදු වෙනසක් සිදුකර නැති බවත් ජනතිපති මාධි ප්‍රකාශක කිින් ස්‍රී රක්නනායික මහතා අවධාරය කළ. රසයිනික පොහොර හා පිබූතිනාශක අනා අනය තහනම් කිරීමටයුතු කෙරුණන්නේ. ජනතිපති ගොඩ්හ ප රජචපක්ෂ ඇැතුමාවා නතිපතිවරනයට පෙරල් ජනතාව හමුවත් ඇැබූ. සබහ කිය දැක්ම ප්‍රතිපති ප්‍රකාශයේ ඇතුළත් රිත සමාචාර්ථික රටාව ගොඩනගීම ප්‍රතිඥාව ඉටතු කිරීම මුලි පියෙවරක් ලෙසයි මේ අතර රිතු ආර්ථිකයක් සඳහා කාබික පහර භාතය පිළිබඳ පැවති මාධ්‍ය හමකට සුම් තාක්ෂිනෝස්සේ එක්මින් අමාතල් මහින්දානන් අලුත්මගේ හතා මෙසේ අදහස් පල කලා. දැම්ම පොහොරනෑ කියල ගොිය ට මහහි පහර වශ මේකමිටිවස්සේ දනතල් ගුක්වරමටසා සජුප්‍රයමදා සමහත්තක දෙශමාර්ලමක්්‍ය මේ දියලු ගෙන රසායික පහර සවාම සම්බන්ධ ඇතිකර ද හකය පු්වා කරන්න. මොකද මේ වෙලාවේ රසයි කෙපදර ප මට දට සාරක් වවා. හල් සසාකර කීට ලන්ේ රානක මුර දුන්නනයික ගොවියෝ පාරට දාාරෝගගේ මරල මරණය රසයිනික පොායකර වයි ේන් ම . අද දිනයේ දිස්ත්‍රික රැසයකටම මිලිමිටර් සිය ඉක්මවපුු තද වැසි ඇතිවීමේ. ති වෙනම කියලා කාලගරි විද්‍යා දෙපර්ට් ේතුව අනතුර අඟගනවා. ගංගා කිහිපේක ජලමට්ටම ඉහලයාමනිසා ගංුත්‍ර තත්ත්වයක් ඇවීම අවධහනමක් පවතිනවා. මේ‍යත්‍ර ප්‍රදේශ කිහිපයකින්ම ජලගැලිම්ද හට ෙනනඇති අතර පුද්ගල අතුරදන්වීමක්ද වාර්තාාව වන. බස්නාහිට මධ්‍යම සබරගමුව වයිබ සහ දකුණු පලත්වල, විටන් විට වැසිහ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ වෙතාදේ පරත්මේන්තුව නිවේතනය කරන්නේ. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමූ පලත්වලත් මහනුවර නුවරලිය ගල්ල සහ මාතර දිස්ශ්‍රික් වලටත් ඇතැම් ස්ථානවලට මිලිමිර් සියය ඉක්ම වූ අද වැසි ඇතිවනවා. රුමැද පලාතේ वी ැ ල්පයක් ඇතිවන යි කාලගන වේ‍යද පාර්තුමේතු දැනම් දෙන්නේ නිරි දිග ස තත්වේ සක්කියවී ඇති ැවින් දිවන වට ගැරු සහ නොගැර මුහදු ප්‍රදශවල විට විට ද සුලන් ඇවමේ ප්‍රවණතාවක් පවතිනවා. මන්න්නරම සිට කොන්නඹ ගල්ල සහම්න්තුට හරහ පොතු විල් දක්වා වූ මුහදු ප්‍රදශවල ීර කටයුතුවල යෙදීම අනතුරු දායක ැව, දීවර හානාභික ප්‍රජාව මේ පිළිබඳ ඉතා සැලකිලිමත් වියයුතු බවයි කාලගුණන වි්‍යධි පර්ත්මේන්තුව දැනුම් දෙන්නේ. ැලි කලුහා ි ගංගවල ජලමටම ඉහලයාමනිසා සුළු ගතුර තත්වය ඇැවීම අවධානමක් පවතිනවා මේහතුවෙන් ගංකාා දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පස වේතු පවයි වරිමාර්ග දෙපර්මේන්තුව දැනුම් දෙෙන්නේ. කලු කැලනි ගිං සහ නිල් වලා කියන මේ ගංගාරෝනි හතරටම පහ්බම් සහ සුරුගංගතුර ත්වයක් ඇතිවේ හැකි බවට වරිමාර්ග දෙපර්මේතුව මේ වනටත් අන්තුරගවිම නිකුත් කරලතියෙනවා. විශේෂයම කුකුලේගංග විදුලි බලාගාර ජලාශෙහි. මෙ වන විටවාන්දොරටු තුනක් වවෘත කරලා තපපරයට ගන මීටර් තුන්සේ විසි පහක ධාර්තාවයකින් පහළට ජලය ගලායෙනවා. ුලත් සිංහල ප්‍රදිශල්ලයකම් කොට්ටාශේ කුලා කුඩාගංග අවට සහ පාරින්ද නුවර ප්‍රාදිශලයකම් කොට්ටශයේ, මගුරු ගගාවට පහත්බම් ප්‍රදේශවලට සුළුගංග තුරතත්ත්යක් ඉදිරි පැෑයක් කීහිපය තුළ ඇතිවීමේ අවධානම පොතින මේය අවධනම ඉදිරි පැවිසි අතර දක්වාම පවතිනවා. ඒවගේම කැලනි ගංඟවට පහත්බින්වලට ියේද සුගතුරතත්යක් ඇවීම අවදාානම පවතිනවාම මේම ගංගා ්‍රෝණි හතරම පහත්්බිම්මල පතිංචි ජනතාව සවිශේෂී අවධානයකින් පසුවේතු බවට ඉල්ලා සිෙටින්න කමති. ගංගා ද්‍රෝනිිවල පහත්බිම් අරහා වැටියඇති මාර්ගවල විශේෂයම අතුරු මාර්ගවල, ගමන් කරන රියදුරු මහතුන් මෙතත්තය සම්බන්ධය දැඩ සැලගල්ල කටතු කලයතුයි නුවර නුවරලිය සහ කෑගල දිස්ශ්‍රික්ක වලමින්ම කදුකර ප්‍රදේශව ජතාව නායම් පිළිබඳ අවධහනයෙන් පසුවීමටද අධ්‍යවශ්‍යව වනවා. ඒදෙ ලපු අධි ර්ෂාපතින සංග ජාතික කොඩනගට පරිේස සවිධන නායම්න්තුර ියනවදැනිකුත් කලවා යනවා අර දික යටත ආදානය සිට අශ ෝ ඉවතීමට සූදම සිට නව දනිකුත්රනවා ඒයාමල් කොම දිිස්ට්‍රික්ක සතාව ප්‍රදසිලකම් කොටසිට, ගලා දිෂට්‍රි නිරෝ ප්‍රදසිලිකන් කොටාසේට. දිි්‍රි පලින් ුව ප ාදිසි ලකන් කොට්ටසට හන දිෂ්‍රික ගහිර කරල ස පස්් ලෙන් ප්‍රදශික කොට ට කෑගල දිිශ්‍රික යට අත්තවොට දෙහියෝවිට වන්නල්ල දැන ගල බුද ප ප්‍රදදිසිලික කෝ ල්ට, නර දිි්‍රි මගුම් ප්‍රදිසිිකන් කොට්ට සිටත් ත්නපුර දි්‍රික ැ ොඩ නිතිගල ගරුවිට කහවත්ත කළවාන හිමුල්පෙන් රත්නපුර අයගම බොඩල සහැපයෙන් ප්‍රාදිසිික කොට් සට මෙමන ේදන ක්‍රිය ම වන අත. සග කොමදිශ්්‍රේ පාදදුක ප්‍රදීශ लेගන් කොටා ට ල දිෂ්්‍රි ල්පට ප්‍රදසිශ लेකන් කොටා සිට, කරද දිිශට්‍රිකේ වඩල්ලා විට අගලවත් මතුගම සහ ල සිංහලුවෙන් ප්‍රදදිශ ික කොටස ට. මතද ශටික පිට බැත්තර අපපුරැස්ස මුොල ටයෙනන ස අතුරලිය පාදේශලයක කොටසවලට ප්‍රක්න මුදේශක කොන්න ප්‍රාදශලිකන් කොට්ටන්සට අදර එක අඇත මසලක් න්සිට දෙකුත් කරලමන ම අදරශචයකට්‍රියත්මකයි මීට අමතර ජාති රුණයි පරි සංවිධානය නතාව ඉල්ලා සිනේ මානක ාවිතා කරන සහ කඳුවාශිත ක්ඩාසිිත සිට නතාව ඉතා දැඩි මස ගන්සිට අවශයෝත ආක්ෂිත ස්ථන කල අයරස ලාස. අධික වර්ශවත් සමඟ රත්නපුර ප්‍රදේශයේ පහබී ්‍රසක් ජලයන්යටව පවතිනවා. නපුරනකේ බන්ාරණනායක මාවත, මුදුවව මාර්ගයේ පොලිසි අසලින් යට වඇති අයුරු දකගත හැකි. මෙතර මන්ධම දදුකරයට ඇතිවූ තද වැසි හේතුයිෙන් දික්ව පොඩයිස් වත්තේ වතු නි වස විසි පහක් ජලින් යටට වන. හැටන් කුඩාගම ප්‍රදශ නිසක්මතට පස්කන්ද කඩ වැටීමෙන් නිවස සම්පූර්ණයෙන්ම වෙනශ්‍ය වන, පදංිකරුවන්ට හානයක් සිදුවී නොමති අතර හටන් කොළඹ ප්‍රධහන මාර්ගයට පස්කන්දක්ත කඩ වැටී තිබෙනවා. හේතුවෙන් ගමනා ගමනයට බාධා පමිනැති වයි නොරෙලි අපපදාාළගමනා කරන එකගේ සඳහන් කළේ. ගම් පහයක්ල මිරිස්වත් ප්‍රේශය හරහා හමාගේ තදසුුණගකින් මාර්ගවලට ගස්කිහිපයක් කඩා වැටේ තිබුණා. විදුලි බලේද ඇනහිට තිබ අතර ඒ යතාතත්වයට පත්කිරීමටයි කටයුතු කෙරුණ. ඒයේ රාතුරේ සිට ඇදහෙලෙන දහරනිපාද වර්ශාව හේතුවෙන් ගිංග පිටරගැලීමෙන් හිනිදුම ප්‍රදේශය පහත්්බි ඇැලු මාර්ගහිපයක් මේ වන විට ගංවතුරෙන් යට ඇති බව අපවර්තාකරුවන් පවසනවා. උඩ ගම නෙලුව ප්‍රධහන මාර්ගය හිනිදුම මහාබෝධිවත්තාසල මාර්ගය වතුරෙන් යටවීම හේතුවෙන්, ගමනා ගමනේ සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවයිවාරතා වන්නේ. ඇත පතින තත්ව හමුවේ දදුල න හිට හතුවේ විදුලි පරි ෝගක හ ලක් හත්තැ පදහසක් පම ප ට පත්වැ ව විදු ත ති ප්‍රකාශක ක්ෂ ජාපදන හතා පසනවා සියල දුල බඳ ටීම තත්ව පත් කරම සිරන වයි හත වැදිරුටත් සඳහන් කළයි. දදිියාව බලපෑම් එල්ලවෙලා තියෙන සීකා වෛරසය මතුරුවන්ගින් බෝවන නිසා, ෛරසයේ බලපෑම් ලංකාවටත් එල්ල වෙන්න පුළුවන් කියලා, රජවී ආර්යයා ළමාරෝහලේ දීපල් පිරේර විශේෂක්ඥ වෛද්‍යවරයා මාධ්‍ය හමුවඒ ප්‍රකාශව කලා. සිකා කියන්නේ ඩෙගු වෛරසන වගේඋුණත් රෝගලක්ෂණත් ඩැගු රෝගයට සමානව තමයි අපි දකින්නේ. විිසේෂමඊ ඊජිප්ටයිස, ඩස් ඇල්බොපික්ටස් කියනයි මඳදුරුවමගින් මෝවෙන්න පුළුවන් රෝග වාහකැත් අපේ රටේ ඉන්නවා. රෝගය අපිට ආසන්න රටක තියනවා. ති ඒනිසා මේ රෝගය අප රට තුළ ව්‍යත්තවීම බලක්වා ගැීම තමයි අපි හැම දෙනාගම යුතුකම. ඉන්දියාවෙන් මේගේ රෝගලක්ෂණ තියන පුද්ගලෙක් අපේ රට ආවොත්. අපි කල්පනාකාරී වෙන්න ඕනේ මොහට යනෙ ඩංගුරෝග දේෙන. සිිකාරගෙද ගර්බනී මාතාවන්ට මේ රෝගය වැළඳදු නොත් ලැබෙෙන දරුවන්ගේ මුොලේ පුඩාාවීම තත්වයක් ඇතිවෙන්න පුළුවන් ඒක නය ප්‍රධානම ඇතන් පුළලන් සංකූලතාවය සාමාන්‍යෙන් ඩෙගු තරන් භයනක රෝයක් නන් නෙමයි මේ රෝගගේ තාම් සසිීක්‍රය ව්‍යාප්වවෙන්න පුළුවන් එ සමකින් දිවා පුවත් හවසන්බනවා. පසුරු එකයි පනස් පහට හමියවුම් පේෙන් පැක්වත් සමඟින් සුබදාසක්.